පොදුජන පෙරමුණේ 2022 ජාතික සමුළුව පිළිබඳ අසන මට්ටමේ පූර්ව දැනුවත් කිරීමේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය හේතුවෙන් පුරප්පාඩු බෝ දිස්ත්‍රික් නායකත්වයට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මෙහිදී පත් කරනු ලැබුවා. අපි රොෂාන් රණසිංහ අපේ හිටපු මන්ත්‍රීතුමාගේ නායකත්වය අපි පිළිගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්මත් එක්ක ගිය නැති ඔබ සියලු දෙනාම මේ වගේ කෙනෙක් එකයිද කියන එක තමයි මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්නේ. ජනතාව අපිත් එක්ක ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්මයා අදහෙට නැවත ඇවිල්ලා මේ පක්ෂයට නායකත්වය දෙනවා. දැනට සති කීපයකට කලින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බ වෙන්න ඇවිල්ලා මේ අරගලය සම්බන්ධයෙන් කිසියම් වූ කාරණා වගයක් හෙළිදරව් කරා. ඔවුන්ගේ තියෙන සංඛ්‍යාලේඛන අනුව අරගලයට සම්බන්ධ වෙච්ච සම්පූර්ණ ජනතාව ප්‍රමාණය 102%කට අඩුයි. 102%ක ජනට අඩු ජනතාවක් ඇවිල්ලා කරපු අරගලයකට බය වෙලා අපි අඩියක් පිටිපස්සට ගත්තා. ඉතින් මේ බය වෙච්ච සමහර අය ස්වාධීන වෙන්න ගියා. හැබැයි මේ ස්වාධීන වීම පිටිපස්සේ තියුනේ බයක් නෙමෙයි කුමන්ත්‍රණයක්. කෝටාවේ රාජපක්ෂ මහත්තයා ගිය නිසා හොඳයි. හැරිලා ගියා 72 දොස්තරයි 93 60යි. එන 120,000 වැඩිය මරනවා මේ රටේ කොල්ලු කෙල්ලු. ගැව්වනා අනිත් පැත්තට. වෙනවා. දැක්කන ඊයේ පෙරේද අත දරුවා බිල්ලට දීපෝ. තාත්තා කවුද ආර සල්ලි දුන්නේ? දරුවා වරගෙන ඉවර ගේන්න. ඒ තමයි මේ රට කාපු රෝහණ විජේර අරුණ දිසාගේ කල්ලියා. ඩලස්ලා හිටියේ කුමන්ත්‍රණේ, විමල්ලා හිටියේ කුමන්ත්‍රණේ, ගමන් බිල්ලා හිටියේ කුමන්ත්‍රණේ. මතක තියාගන්න කුණු කෝඩේන මිනිස්සු අදලා දානවා ඊළඟ මැතිවරණදී වුණා. රනිල් මහත්තයා ඉස්සර රනිල් මහත්තයා නෙවෙයි දැන්. ඉස්සර රනිල් මහත්තයා බතහිර ගැති. දැන් බතහිරට ගැති නෑ අපේ හැමදෙරේ. ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයා මානවීමකම් ගැන තමයි වැඩියෙන් කතා කරේ. දැන් ගෝඨාභය මහත්තයාට මානවීමකම් මතක් වුණාට රනිල් මහත්තයාට එහෙම මතකයක් නෑ ඉගෙන. දැන් තානාපති කාර්යාල කියන දේවල් අහන්නේ නැහැ. ඔය යසර අරගලේ සුද්ධ කරේ ගෝල්ෆිස් එකේ. ඉතින් රජු ක්‍රමසිංහ මහත්තයා වෙනස් වෙලා දැන්. ඒයින් තමයි අපි උදව් කරේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන් ක්‍රස්තවාදීන්ට මුහුණ දෙන්න. ඒ වගේම රජු ක්‍රමසිංහ මහත්තයාට ඉතිහාසයක් තියෙනවා කැරලි වලට මුහුණ දීලා. ඉතින් අරගලය කියලා නායකත්වය දීපු අය කොහෙද අද ඉන්නේ? දැන් බලන්නකෝ සමන් රත්නප්‍රිය සහෝදරයා ජනාධිපතිතුමාගේ වෘත්තීය සමිතියේ අධ්‍යක්ෂක. දනුෂ්ක රාමනායක සහෝදරයා අධිකව ජනාධිපතිතුමාගේ මාධ්‍ය ලේකම්. කේති තෙන්නකෝන් මහත්තයා ජනාධිපතිතුමාගේ උපදේශක. අරුදුර නලතුංග මහත්තයා අපේ රොෂාන් අමතුමාගේ ක්‍රීඩා කවුන්සිලේ. සරත් ජයසූරිය මහත්තයා මාධ්‍යක කෙලගන්න හැප්පුණා ඒ කාලේ අරගලේ කාලේ. අන්න ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය කරනවා දැන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නැෂනල් සිලෙක්ෂන් කමිටි එකෙත් ඉන්නවා. අපේ දමිත අක්කා සජබේ වේදිකාවේ ඇත්තම අරගලේ කරපු එක තාම ගෝල් ෆේස් එකේ. මොකද උනේ කියලා කල්පනා කරනවා ඉරිදර ගිහිල්ලා අපි හැමෝම සරුංගල් යනවා බල බල. මේ අතර